අයිබෝවන් සුබ මධ්‍යහනක්. ඔබ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. හරීන්ගේ තිස්ස කුට්ටිගේ ගුටිකෙලිය ගැන සොයන්න ජේස්ටයින් හතක්. කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම් පතට එරෙහි පෙත්සම් විභාගය අදත්. අන්තවාදයට කිසිදු ඉඩක් නැහැ. ආරක්ෂක ලේකම් තදින් සිටී. සරසවි ආරම්භය සති දෙකකට කල්යයි. අලින් නිසා කලබල වූ මිනිපේ පාලම හන්දිය. පසුගිය පැය 24 ඉන්දියාවෙන් නව කොරෝනා වාර්තාවක්. විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සති දෙකකින් කල් තබන බව අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අපි තීරණය කළා තිබුණා රටේ සියලුම විශ්වවිද්‍යාල එද අඟහරුවාදා අප්‍රේල් 27 වෙනිදා විවෘත කිරීම. ඒත් අද උදෑසන අපිට උපදෙස් ලැබුණා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන් රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය නිසා නුවණට හුරුයි කියලා තව සති දෙකක් එක කල් දැක්කේ. ඒ අනුව අපේ විශ්වවිද්‍යාලවල සියලුම උපකුලතිවරුන්ට දැනුම් දෙනවා අප්‍රේල් 27 වෙනිදා නෙවෙයි ඊට සති දෙකකට පස්සේ තත්ත්වය සලකලා බලලා රටේ සියලුම විශ්වවිද්‍යාල විවෘත කරනවා කියලා. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් විභාගය පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද 4 වන දිනටත් ආරම්භ වුණා. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බි. ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයේ හමුවේ කියා සිටියේ මෙම කෙටුම්පතේ සිදුවිය යුතු සංශෝධන කිහිපයක් රජය දැනටමත් නීතිපති වෙත යොමු කර ඇති බවයි. යෝජිත කොමිසම මගින් නිකුත් කරන රෙගුලාසි පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම වැනි කරුණු ඇතුළත් කරන බවද ජනාධිපති නීතිඥවරයා පැවසුවා. අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිකලස් සහ අමාත්‍ය මණ්ඩල ලේකම් ඩොනල්ඩ් ප්‍රනාන්දු යන මහතුරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කියා සිටියේ යෝජිත කොමිසමට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සමාජිකයන්ගෙන් බහුතරය ශ්‍රී ලාංකිකයන් බවයි. සමාජිකයන් 5 දෙනෙකු පත් කරන්නේ නම් ඉන් 3 දෙනෙකු ශ්‍රී ලාංකිකයන් වනවා. සමාජිකයන් 7 දෙනෙකු පත් කරන්නේ නම් ඉන් 4 දෙනෙකු ශ්‍රී ලාංකිකයන් වනු ඇතැයිද ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළා. මෙම ව්‍යාපෘති හරහා මෙරට දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නැංවීමට උපකාරී වන අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගැනීමට හැකිවනු ඇතැයිද සංජීව ජයවර්ධන මහතා පෙන්වා දුන්නා. මෙම පනත් කෙටුම් පතේ අන්තර්ගත වගන්ති සියල්ල අනුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවයි ඔහු අවධාරණය කළේ. පෙත්සම් විභාගය තවදුරටත් පැවැත්වෙනවා. සංවර්ධනය සඳහා නිෂ්පාදන අංශයේ මෙන්ම සේවා අංශයේද දිගුකාලීන අඛණ්ඩ වර්ධනයක් සිදු වූ බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොත්තාල මහතා පවසනවා. කොළඹ වරාය නගර ව්‍යාපෘතියට කදිම අවස්ථාවක් බවයි ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ. ආයෝජන මණ්ඩලයෙන් අපි කර්මාන්ත පැත්ත මැනිෆැක්චරින් පැත්ත ඔක්කොම ටික පුෂ් කරන ගමන් මේ වගේ එකකින් සර්විස් පැත්තත් මේ වෙන්න ඕනේ. මොකද ඉම්පෝටන්ට් දේ තමයි රටක් දියුණු වෙනකොට සමබර විදිහට රට දියුණු වෙනවා. ඒ කියන්නේ අපේ ගොවි මහත්තයරත් දියුණු වෙන්න පුළුවන් වෙන්න ඕනේ. අපේ පරිගණක එන්ජිනේරු මහත්තයරත් දියුණු වෙන්න පුළුවන් වෙන්න ඕනේ. බැංක් සෙක්ටර් එකේ ඉන්න එක්කෙනාටත් දියුණු වෙන්න ඕනේ. BOI එකෙන් අපි එක පැත්තක් පුෂ් කරනවා. මේ පැත්තෙන් වරාය නගරයේ through එන ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන්ස් හෙජ් ෆන්ඩ්ස් පැතිවලට අනුබල දීමක් කරනවා. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මම රටවල් 25-30ක් විතර ගිහිල්ලා බලලා වැඩ කළා තියෙනවා. ඉතින් අපි දැන් කරේ නැත්තම් අපි අවුරුදු 5ක් පරක්කුයි. අපි ඉක්මනින් මේක කරේ නැත්තම් අපිට ඒ තියෙන අර window of opportunity එක තවත් නැති වෙනවා. චාරක ක්ෂේත්‍රයේ අපේ රටේ ආර්ථිකය මේ හැම දෙයක්ම දිනු කරන බොහෝ වෙලාවට ආයෝජන හේතුනවා. ඉදිරියේදී ඇතිවෙන ආයෝජන අවස්ථා තුලින් කොයි වගේද අපේ රටට සිද්ධ වෙන බලපෑම අනෙකුත් ක්ෂේත්‍රවලට. ඔය හදන බඩු ටික ඔක්කොම යවන්න ඕනේ වරායෙන්නේ. එතකොට වරායට එන ආදායම නැවෙන එක ඒ ටිකත් වෙන්නේ මේ ටික පටන් ගත්තොත් නේ. ඔය ආයතන වල අපි තුමු පිටරට වැඩ කරන අය ඉන්නවා කියලා. මම හිතන්නේ 6000ක් 7000ක් ඉන්නවා නම්. ඒගොල්ලන්ගේ පිටරට කම්පැනි එකේ කට්ටිය එනවා නම්. ඒගොල්ලත් ඉන්නේ අපේ එයාපෝට් එකේ නේ. සමහරවිට අපේ එයාලයින් එකේ වෙන්න පුළුවන් නේ. හොලිඩේ එකකට ගියොත් ලංකාව ඇතුළ නම් යන්නේ. ඒ සල්ලිත් ලංකාව ඇතුළනේ. එතකොට ඍජු
රැකියා වක්‍රානකල් රැකියා සහ ඊට අදාළව කරන ඉකොනොමික් ඇක්ටිවි කියලා තුනම කරනවා. එතන 83000 කට ඩිරෙක්ට් ජොබ්ස් දෙනවා කියන්නේ ඔය 83000ම පෝස්ටිටික ඇතුලේ ඉන්න ජීවත් වෙන්නත් හිතන්න පුළුවන්. නැත්නම් අපිට ඉඳන් ඇවිල්ලා වැඩ කරන්නත් පුළුවන්. එතකොට මේ කේන්ද්‍රස්ථානේ අපි හදන්නේ නැත්නම් අපි සර්විස් සෙක්ටර් එකට යන්න බැරි නම් අපි දියුණුව අර ප්ලැටෝ එකක් වෙනවා කියලා. එහෙනම් අපේ දැන් per capita GDP එක ඩොලර් 4000 තියෙනවා. ඕක 8000 කරන්න ඕන නම් ඒ කියන්නේ 6ක් 7ක් විතර ආර්ථික වර්ධනයකට අපි එන්න ඕනේ. අපිට ජීුණු වෙන්න ඕන නම් දුබායි වගේ මැනුෆැක්චරින් වලින් නෙමෙයි දියුණුව තියෙන සර්විසස් පැත්තේ. ලෝකේ තනකට එන්න ඕන නම් මේ වගේ එකක් අත්‍යවශ්‍යයි. එහෙම නැතුව අර දවල් හීන තමයි බලන්න වෙන්නේ. පාර්ලිමේන්තුවේ ඊයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් 7 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළා. මෙම තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුවේදී අද විවිධ අදහස් ප්‍රකාශ කෙරුණා. බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසපොට්ටිආරච්චි මැතිතුමාට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුලදී පහර දීමේ චේතනාව ඉතා පැහැදිලිව ඇතුව කටයුතු කිරීම පිළිබඳ සිද්ධියක් මතුවී තිබෙනවා. මේ බරපතල තත්ත්වයට පාර්ලිමේන්තුව පත් කරන්න එපා. පසුගිය පාර්ලිමේන්තුවේ පුටු වලින් ගැහුවේ ඔය ඔබතුමාගේ කතරගමේ පුටුවත් පෙරළුවා. ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා කවුද කියන එක අඳුරගන්න බැරිව ගැටුම් නිර්මාණය වෙනකොට එතනින් එහාට යන එක කතානායකතුමාට වළක්වන්න බෑ. ඒසාව ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා සභානායකතුමා කිව්ව විදියටම මේ ගැන යම් පාලනය ඇති කරන්නේ එහෙම නැතුව ඇඟේ හයියෙන් කටේ හයියෙන් මේ වැඩේ කරන්න යනවනම් මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ බලා ජනතා බලාපොරොත්තු වෙන දේ කරන්න බැරි වෙයි. පසුගිය කාල පරිච්ඡේදයේ තුලදී ගරු කතානායකතුමනි මේ රටේ පොදු ජනතාව මේ උත්තරීතර සභාව පිළිබඳ තියෙන ගෞරවය ඊටම දරුණු ලෙස නායාමකට ලක් වෙලා තියෙන බව අපි කවුරුත් පිළිගත යුතු වෙනවා. අපි දෙපාර්ශ්වයේම මේ ගෞරවය ආරක්ෂා කළේ නැත්නම් මේක අනාගත පරම්පරාවල් වලට යන වැරදි පූර්වාදර්ශයක් බවට පත් වෙනවා. එක මන්ත්‍රීවරයෙක් වීඩියෝ කරා මේ රටරම පෙන්නුවා. මම දැක්කා කොමෙස් දාලා තියෙනවා ජනතාව මේ 220 හරක් ටිකක් අපි අරලා තියෙන පාර්ලිමේන්තුවට මේ හරක් ටික තප්පුලාන එක අපි බලලා ඉන්නවායි කියලා. ඉතින් ඇත්තටම මේ තත්වයේ තාම නරකයි. එන්න මේ මන්ත්‍රීවරයන්ගේ ඇමතිවරුන්ගේ මේ සභාවේ තියෙන ගෞරවය දවසින් දවස පිරිහෙනවා. කතානායකතුමා මේ පිළිබඳව නම් බලන්න අපිට පාර යන්න හම්බෙන්නේ නැහැ ඉස්සරහට. ඊයේ දිනේදී වෙච්ච අවාසනාවන්ත සිදුවීම නිසා පාර්ලිමේන්තුවත් ඒ වගේම දේශපාලකයන් කෙරෙහි තිබ්බ ඒ පිළිකුල්භාවය තවත් සමාජගත වුණා. මේක ආණ්ඩුපක්ෂයේද විපක්ෂයේද කියලා නෑ පොදුවේ අපි ඔක්කොම එපා වෙන තත්වයකට පත් වෙලා තියෙනවා. ඒකින්ද ඔබතුමා මේ කෙරෙහි අවධානය යොමු කරලා දැඩි තීන්දුවක් ගන්න පාර්ලිමේන්තුවේ මාධ්‍ය තහනම් කියලා කිව්වට ඕනෑම මන්ත්‍රීවරයෙක්ට පුළුවන් තමන්ගේ ජංගම දුරකථනෙන් ඒක සජීවීව යවන්න. හැබැයි එතකොට ගරු මන්ත්‍රීතුමනි මේක මේ මාධ්‍ය තහනම් කරපු එකේ පළක් වෙන්නේ නැහැ. ඉතින් පාර්ලිමේන්තුව තුල විනය ගැන කතා කරනව නම් පාර්ලිමේන්තුවේ නීති රීති සහ මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් ගැන අපි කතා කරනවා ගරු කතානායකතුමනි අපි සිළු දෙනා මේකට අනුගත වෙන්න ඕනේ වගේම මේ තාක්ෂණය හරහා රින් ගන්න පුළුවන් තැනුත් වහන්න ඕනේ. සාක්කුට අත් දෙකට දාගෙන කළු පටියක්වත් බැඳගෙන නේද බලන් ඉන්නේ උදවියේ. ඒක තමයි නතර කරන්නේ. මෙයාලා මේක අවුස්සනවා කට්ටියක් මැදට යවනවා. එයාලගේ අරමුණ වෙනුවෙන් ඉඳ ගන්න මේ ප්‍රධාන සැලසුම් කාර්යය කවුද කියලා හොයලා බලන්න කරගත්තා නම් ඒ ජේෂ්ඨද කියන කාරණේ නෙවෙයි. එයාලට අවශ්‍ය දඬුවම දෙන්න කරගත්තා. ඊයේ සිද්ධ වෙච්ච සිදුවීම ඉතාමත්ම අවාසනාවන්තයි. අපි කාටත් ලැජ්ජා සහගත සිදුවීමක් තමයි සිද්ධ වුනේ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවේ ජේෂ්ඨ මන්ත්‍රීවරු 7 දෙනෙකුගෙන් යුක්ත කමිටියක් පත් කරලා මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරලා ඒ දෙන නියෝගය අනුව ඒ දෙන සොයා ගැනීම අනුව ඊළඟ තීරණය ගැනීම සඳහා අද උදෑසන වන විට මෙරටින් කොරෝනා ආසාදිතයින් 578 දෙනෙකු අලුතින් හඳුනා ගැනුණා. අලුතින් හඳුනාගත් කොරෝනා ආසාදිතින් 578 දෙනා අතුරින් 62 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයින්. ඉදිරි 516 දෙනා දේශීයව හඳුනාගත් අයයි. මේ අතරින් වැඩිම පිරිස අයත් වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයටයි. එම ආසාදිතින් සංඛ්‍යාව 171ක්. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 98050ක් වන අතර 3752 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලැබමින් සිටිනවා. 93668 දෙනෙකු සුවය ලැබුවා. මරණ සංඛ්‍යාවද 630ක් දක්වා ඉහළ ගියා. ජනතාව අවුරුදු කාලයේදී ගැවිසෙන ආකාරය ඉතාමත්ම භයානක තත්වයක තිබ්බම රට පුරාම වාර්තා වීම ක්‍රමක්‍රමෙන් ඉහළ යනවා. රෝගීන් 8000ක් හඳුනාගෙන තිබිච්ච අවස්ථාවේදී අපේ රටේ ICU වල හිටියේ රෝගීන් 15ක් 16ක් වගේ සංඛ්‍යාවක්. හැබැයි මේ වෙන විට 3000ක් වෙන වේලාව තුලදීත් අද ICU වල 35 දිනකට වැඩි සංඛ්‍යාවක් ඉන්නවා. අපේ ICU ධාරිතාව යම්කිසි ආකාරයකින් දැන් උපරිම මට්ටමකට ළඟා වීමෙන් පවතිනවා. මේ වෙන විට වාර්තා වෙලා තියෙන බහුතර
බහුතරයක් රෝගීන් මීට පෙර වාර්තා වුණු රෝගීන්ට වඩා තරුණ රෝගීන් තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඒ වගේම අපිට දකින්න තියෙනවා රට පුරා විවිධ ප්‍රදේශවල පුකුරු වශයෙන් මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා කියන එක මේ අවස්ථාවේදී රෝගිය පැතිර යාම ඉක්මනින් බලකා ගත්තේ නැත්නම් අපිට සිද්ධ වෙනවා නැවතත් රට යම්කිසි ආකාරයකින් ලොක්ඩවුන් තත්ත්වයකට යන්න හරි යම්කිසි ආකාරයකින් වසංගතය පාලනය කිරීම සඳහා දැඩි තීන්දුව తీරන ගන්න. ඊයේ දිනය තුල PCR පරීක්ෂණ 7548ක් සිදු කර තිබෙනවා. ත්‍රිවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 107ක පුද්ගලින් 10666 දෙනෙකු තවදුරටත් නිරෝධායනයේ වෙමින් සිටිනවා. කුරුණෑගල ගණේවත්ත කුඹු ගැටේ තිත්තවැල් ගාය ග්‍රාම නිලධාරි වසම තවදුරටත් හුදකලා කර පවතිනවා. මේ අතර ගෝලීය කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 14 කෝටි 44 ලක්ෂ 54 214ක් දක්වා ඉහළ ගියා. කොරෝනා මරණ 30 ලක්ෂ 71791ක් වනවා. පසුගිය පැය 24ක කාලය තුල ලෝ පුරා කොරෝනා ආසාදිතයන්ගේ ලැයිස්තුවට 8 ලක්ෂ 81026 දෙනෙකු එක් වුණා. එමෙන්ම එම කාලය තුලදී කොරෝනා මරණ 14089ක් සිදුව තිබෙනවා. ගෙවි ගිය පැය 24ක් තුල වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ ඉන්දියාවෙන් එම සංඛ්‍යාව 315802ක් මරණ 2102ක් සිදුවුණා. බ්‍රසීලෙන් ආසාදිතින් 71910 දෙනෙකු හඳුනා ගැනෙද්දී මරණ 3157ක් සිදුව තිබෙනවා. අමරිකාවෙන් ආසාදිතින් 65057 දෙනෙකු හඳුනාගත් අතර පැය 24ක් තුල එරට කොරෝනා මරණ 876ක් සිදුවුණා. කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් විපක්ෂයේ පතුරවන වැරදි ප්‍රචාරවලට පිළිතුරු දීම සඳහා කාලය වෙන් කිරීම නිෂ්ඵල කාර්යයක් බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ මහතා මේ අදහස් පළ කළා. නිත්‍යානුකූලව තමයි මේ රජය මේ කටයුත්තට දායකත්වය ලබා දෙන්නේ. ඒ නිසා ආර්ථික මහ දෙවන්ත හයියක් රටට ලැබෙන මේ ව්‍යාපෘතිය අධිකරණයේ තීන්දුවත් එක්ක ආරම්භ කළ බොහොම සාර්ථක ව්‍යාපෘතියක් හැටියට ඉදිරියට ගෙනියනවා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාට අවශ්‍යතාවයේ තියෙන්නේ විදේශ ආයෝජකයින් සහ අපේ ආයෝජකයින් කරට කර තරඟ කරලා මේ රට සංවර්ධනය කරන්න දියුණු කරන්නට. ඉතින් ඒ නිසා මෙහිදී කොහෙත්ම ඔය විපක්ෂයේ හැටියට කරන චෝදනා අසත්‍ය චෝදනා ඒ පිළිබඳව අපි වැඩිදුර ප්‍රකාශයන් නිකුත් කරන්නට ඒ වෙනුවෙන් කාලේ නාස්ති කරන්නට අපි සූදානම් වෙන්නේ නැහැ. අපි පැහැදිලිවම දන්නවා බොහොම සාර්ථක ව්‍යාපෘතියක් අපිට ඉදිරියේදී අවසන් කරන්නට පුළුවන් හැකියාව ලැබෙනවා. අන්තවාදයට යලි හිස එසවීම සඳහා පවත්නා සියලු මාර්ග මේ වන විට අහුරා ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. දොරවේ රටට යහපත උදා වේවායි යන ප්‍රාර්ථනාව ඇතිව අතනගල්ල රජමහා විහාරස්ථානයේදී පින්කම් මාලාවක් ආරම්භ කළ අවස්ථාවට එක් වෙමින් කමල් ගුණරත්න මහතා මේ බව කියා සිටියා. අතනගල්ල රජමහා විහාරාධිපති පූජ්‍ය පන්නිල ආනන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම පින්කම් සංවිධානය කර තිබෙනවා. බෝධි පූජා පින්කමකින් පින්කම් මාලාව ආරම්භ කෙරෙනු අතර පිරිත් පින්කම ලබන 25 වන දක්වා පැවැත්වෙනවා. මැති ඇමතුරු නැතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මෙහිදී ආරක්ෂක ලේකම්වරයාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කිහිපයක් විමසා සිටියා. අන්තවාදීන් මොනවහරි කරන්න උත්සාහ කරන්න පුළුවන්. නමුත් අපේ බුද්ධිංශ හොඳින් තියෙන තාක්කල් ත්‍රිවිධ හමුදාව පොලිසිය මේ සම්බන්ධයෙන් තාමත් විමසෙල්ලෙන් සිටින නිසා එවැනි දෙයක් කරන්න බොහොම අමාරුයි. ඒ වගේ දෙයක් නැති වෙන විදිහට අපි වැඩ කටයුතු රාශියක් කරලා තියෙනවා. දැඩි මතධාරී තත්ත්වයට තරුණ කොටස්පත් කරන පොත්පත් ලංකාවට ගෙනල්ලා තියෙනවා. අපි ඒවා හඳුනගෙන තියෙනවා. ඒවා විශාල සංඛ්‍යාවක් අපි රේගුවේදීම අත්අඩංගුවට අරන් තියෙනවා. අන්‍ය ආගමිකයන් විනාශ කරන්න, පිළිම වන්දනා කරන අයවලුන් විනාශ කරන්න, මරා දාන්න, ඒ වගේ දේවල් පාසල් පොත්වල, ඒ වගේම ගුරු අත්පොත්වල තියෙනවා. මේ වැරදි ගැන්වීම් තියෙන පොත්පත් ගැන සම්පූර්ණ විග්‍රහයක් කළා. ඒවා නැති කරන්න කටයුතු කරනවා. එවැනි පොත් ශිෂ්‍යයින්ටත් මහජනතාව අතරටත් යන්නේ නැවත්තන් වැඩ කටයුතු කරනවා. හදිසියෙම ගමට කඩා වැදුණු වන අලින් දෙදෙනෙකු නිසා මිනිපේ පාලම හන්දියේ ගඟේ යාය ප්‍රදේශයේ ජනතාව නොසන්සුන්තාවයට පත් වුණා.
මහියංගන ප්‍රදේශයේ ජනතාව කලක සිටම වනාලි තර්ජනයේ හේතුවෙන් දැඩි ලෙස පීඩා විඳිනවා. වසරකට අධික කාලයක් තිස්සේ දිවා කාලයේ මහියංගන මහවැලිගඟේ වැදී සිටින වනාලි රංචුවක් දීපලවලට සහ වගාවන්ට හානි සිදු කරමින් සිටින ආකාරය දැක ගැනීමට හැකි. මෙම අලින්ගෙන් දෙදෙනෙකු ඊයේ හදිසියේම ගොඩබිමට පැමිණ ගම්මාන හරහා මහියංගන මහනුවර ප්‍රධාන පාරට පිවිසීමට උත්සාහ කළා. මෙසමක කලහකාරී ලෙස හැසිරුණු වනාලි දෙදෙනා මහමක නවතා තිබූ යතුරු පෙදියකට පහර දුන්නා. තුවාලේ බයිසිකලේ ඈ NSBM හරිත සරසවියේ උපාධි ප්‍රධානෝත්සවයේම විශ්වවිද්‍යාලයේදී මේ දිනවල පැවැත්වෙනවා. හෝමාගම පිටිපන පිහිටි හරිත සරසවියේ උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වෙන්නේ එම විශ්වවිද්‍යාලීය ශ්‍රවණාගාරයේදී. මෙම සතිය තුළ සිසුන් 2000කට පමණ උපාධි පිරිනැමීමට නියමිත බව එම විශ්වවිද්‍යාලය පවසනවා. ඊයේ දිනේදී උපාධි සහතික ප්‍රදානය කෙරුණේ පරිගණක විද්‍යා බහුමාධ්‍ය පශ්චාත් උපාධි සහ පරිගණක විද්‍යා උපාධි පාඨමාලා හැදෑරූ සිසුන් සඳහායි. රාජ්‍ය මාත්‍ය දුමින්ද දිසානායක හරිත විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඊ.ඒ. වීරසිංහ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය චමින්ද රත්නායක යන මහතුරුන් ඇතුළු විද්වතුන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. දුම්රියක ගැටීමෙන් මීගවයින් 16ක් මියගොස් තිබෙනවා. කංකසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වූ සීගෘගාමී නගරාන්තර දුම්රියේ මෙම මීගවයන් ගැටී තිබෙනවා. ඒ වවුනියාව ඕමන්ත ප්‍රදේශයේදී අද පෙරවර වෙයි. මීගවයින් දුම්රිය මාර්ගයේහි ගමන් කරන අවස්ථාවේදී පැමිණි දුම්රියෙහි මෙම සත්වයන් ගැටී ඇති බවයි වාර්තා වුණේ. මෙම ප්‍රදේශයේ නිරන්තරයෙන්ම මෙවැනි අනතුරු සිදුවන බව ප්‍රදේශවාසීන් පවසනවා. ගවින් අයාලේ මුදාහැරීම ඊට හේතුවයි. ඒත් සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමවටපත් වෙනවා. අප යලිත් හමුවන්නේ පෑයින් පෑපුවත් සමග. සුබ දවසක්.